ගන්න යාළුවනේ අද මගේ වීඩියෝ එකෙන් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහේ ප්ලස් සයිස් පෙන්සිල් ප්‍රොක් එකක් කොහොමද කරගන්නේ කියලා ඒ වගේම මැගි ස්ලීවක යොදාගෙන මේ වගේ ලස්සන කරක් යොදාගෙන කොහොමද මහන්නේ කියලා තමයි වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ වගේම මම මේකේ ෂර්ට් ස්ලීව් එක යොදාගෙන තියෙනවා ඒ වගේම සයිඩ් පොකට්ස් යොදාගෙන තියෙනවා ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න ඒ වගේම කළු පාට bell icon එකක් press කරන්න කියලා ඉල්ලා හිටිනවා ඒ වගේම අපිට පුළුවන් මේ ගවුමට පිටිපස්සට මේ වගේ පටියක් යොදා ගන්න ඒ වගේම සයිඩ් පොකට්ස් යොදා ගන්නත් පුළුවන් ඉන්නන් වගේ රෙද්දකින් එහෙම නැත්නම් කොටන් material එකකින් කල් පවතින විදිහට කර ගන්න පුළුවන් පහසුවෙන් මහ ගන්න පුළුවන් ඒ වගේම සැහැල්ලු ගව් මොස්තරයක් තමයි අද ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ පිටපස හැරෙවුවාම නැත්නම් කන පිට හැරෙවුවාම මෙන්න මේ විදිහට තමයි පොකට් සේම දිස් වෙන්නේ ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා හැට පළල රෙද්ද දෙකට නැමුවාම උඟල් 30 කොටස් දෙකක් වෙනවා ඒ 30 කොටස් දෙකත් දෙකට නැමුවාම අඟල් 15 කොටස් හතරක් වෙනවා අන්න මේ විදිහට තමයි මේ ගවුම නිර්මාණය කරන්නේ මම මේ ඉදිරිපස කොටස තමයි මේ විදිහට කපලා එලාගෙන තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ සයිසස් කොහොමද මම අරගත්තේ කියලා මේ විදිහට තමයි අපි කර ඒ වගේම අත් දෙක එන විදිහ කපන්නේ ඒ වගේම පේසින් පියුසින් අලවලා මම මේ ඔයාලට පෙන්නන්නේ මේ විදිහට දෙකට නමලා අපි කපා ගන්න ඕන වෙනද වගේම ඔයාලා දන්නවා එකට තියලා කපා ගන්න විදිය මේ පිටුපස පළු දෙක අපි එකක් මත එකක් හිටින විදිහට පිටුපස පළු දෙක මතට ඉදිරිපස පළුව තියලා මේ විදිහට බලමු කොහොමද මෙෂර්මන්ට් කියලා අඟල් භාගයක් තමයි මම පිටුපස මූට්ටුවට යොදාගෙන තියෙන්නේ අපි මේ රෙද්ද අරන් තියනවා අඟල් 15ක් පළල හිටින විදිහට ඊට පස්සේ බලන්න අත අග ඉවර වෙන තැන අඟල් 13 මාරක් තියෙනවා ඉන මෙෂර්මන්ට් එක අඟල් 12ක් අරගෙන තියෙනවා ඒ වගේම ඒට ටිකක් පහලින් 13 මාරක් හිප් එක විදිහට යොදා ගන්න පුළුවන් ඊට පස්සේ හිප් එක ෂේප් වෙලා එනවා අඟල් 13ක් ඒ වගේම පහලිනුත් අපි අරන් තියෙනවා අඟල් 13ක් ඒ කියන්නේ පෙන්සිල් ප්‍රොක් එකක් වගේ එකම ගානට එන ප්‍රොක් එකක් බලන්න මේ මුදුනේ මං කෙලින් අඳින රේඛාව කියලා හිතන්න උර හිස රේඛාව අඟල් 15ක් ඇඳලා කෙලවරෙන් අඟල් 3ක් තමයි හැඩ කරලා තියෙන්නේ ඒ වගේම කර පළල අඟල් 4යි කර ගැඹුර අඟල් 5ක් විදිහට තමයි අරගෙන තියෙන්නේ ඒ වගේම පිටුපස කර ගැඹුර අඟල් 2ක් මම අරගෙන තියෙනවා ඒ වගේම ඉදිරිපස ඕපන් එක මම අරගෙන තියෙනවා අඟල් 8 මාරක් එන විදිහට ඉතින් මං හිතන ඔයාලට පහසු වෙයි කියලා මේක කරගන්න බලන්න 14 මාරක් වෙනවා අත කෙලවරට මිම්ම ඒ කියන්නේ අපි 15ට ගත්ත තෙදි කොටසේ අත කැපෙනකොට 14 මාරක් වෙනවා ඒ වගේම ගවුම් උස 44ක් අරගෙන තියෙනවා ඒ කියන්නේ මීටරයකට අඟල් 40යි ඊට වැඩි අඟල් 4යි ගවුම් උසට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේ බලන්න මම පේෂින් කොටස කපාගෙන පියුසින් නලවලා තියෙනවා ඒ කොටසේ අඟල් 7ක් වෙනවා කරේ ඉඳලා පහලට සම්පූර්ණ කොටස 11ක් ඒ වගේම පේෂින් එකේ දෙකහමාරකට වගේ තමයි වටේට ඉඩ තියලා තියෙන්නේ ඒ වගේම මම මේ බයස් අතට පටි කීපයක් කපාගෙන තියෙනවා කර පිටුපසටත් අත වටේටත් අඟලේ පටි තමයි මම යොදාගෙන තියෙන්නේ
අපි බලමු කොහොමද මහන්නේ කියලා. ඉතින් හරිම ලේසියෙන් මේක කපා ගන්න පුළුවන්. මම දාපු මෙෂර්මන්ට් නැවත ඔයගොල්ලෝ බලන්න බලලා මේක කොහොමද කරන්න කියලා රෙද්ද කැඳ ගන්න මෙෂර්මන්ට් ටික පොතක හරි ලියාගෙන. ඉතින් මුලින්ම කරන්නේ පිටුපස මැද තියෙන මූට්ටුව මහ ගන්න එක. මේකට අවශ්‍ය නම් ඔයගලන්ට සිපර් එකක් උනත් යොදා ගන්න පුළුවන්. මම බුරුලට මහන හින්දා සිපර් එකක් යොදාගන්නේ නැහැ. ඊට පස්සේ මම මේ අඟලට බයස් අතට කපාගත්ත පටි ටික මූට්ටු කර ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේවා මූට්ටු කරන්නේ කොහොමද කියලා. ඉතින් අඟල් 20 පටි දෙකකුත් අඟල් 8ක විතර පටියකුත් ප්‍රමාණවත් ඒ පටි වලට දැන් මම මේ පිටුපස කර තමයි ඉස්සලම මහන් යන්නේ. ඉතින් පෝල්ටර් එකක් දාගන්න පුළුවන් නම් ඔයගලන්ට මේක ලේසියෙන් මහන්න පුළුවන් පයිපින් එකක් මහන විදිහට. ඉතින් මම එක පැත්තකට අල්ලලා තමයි අනිත් පැත්තට අල්ලන්නේ. කියන්නේ කන පිට පැත්තෙන් අල්ලලා මම හොඳ පිට පැත්තට තියලා පුට් එකේ වාසිය වගේ හිටින විදිහට පයිපින් එක අල්ලන් යනවා. සාමාන්‍යයෙන් අපි අල්ලන විදිහට. ඊට පස්සේ අපි ඉදිරිපස තමයි මහන්න සූදානම් වෙන්නේ. මේ විදිහට අපි අයන් කරලා, ඒ කියන්නේ පියුසින් නලවලා සකසගත්ත අයන් කරලා සකසගත්ත පේසින් එක අපි වටේ ඕලප් කරගෙන තමයි මේ විදිහට ඉදිරිපස කරට තියා ගන්න ඕන. ඉතින් මම මේක ඔයගලන්ට පෙන්නන්නම්. පිටුපස කර හා ඉදිරිපස කර උරහිස් දෙකත් අල්ලලා එකපාරින් අල්ලන විදිය. ඉතින් ගොඩක් නීට් එකට මහ ගන්න මේ විදිහට මහන්න. අතාග කෙළවරේ සිට උරහිස මහලා ඉවර වෙලා ඉදිරිපස කරට එන්න ඕමනයි. ඒ විදිහට ඇවිල්ලා එක ගානටම මහුවාසි තියාගෙන කරවටේම මහන් යන්න. හරිම ලේසියෙන් මේක මහගන්න පුළුවන්. එවැගේම නීට් එකට අනික් අත අග කෙළවරට ඒ විදිහට මහන්න පුළුවන්. ඉතින් එහෙම මහගෙන අපිට තියෙන්නේ කට් මාක් යොදා ගන්න කරේ වක්‍ර හැඩයට. ඒ වගේම ඉදිරිපස විවරය කෙළවරට ඒ විදිහට අපි කට් මාක් යොදාගෙන මේ විදිහට කතුරෙන් හරි ඉදිරිපස ඉහළ කෙළවර අපි සකස ගන්නවා මේ විදිහට ලස්සනට හිටින විදිහට. නැත්තම් දිගෑරලා හොඳට හිටින්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි හදාගෙන අපිට තියෙන්නේ අවුට්ලයින් එකක් ගහන්න පුට් එකේ වාසියට. ඒ කියන්නේ අපි පයිපින් එක අල්ලපු ඒ දුරම අපි ගන්නවා ඉදිරිපසටත් ඒ විදිහට. එතකොට ඇත්තටම නීට් එකට කර මහ ගන්න අපිට පුළුවන්. එකම දුරකින් මහන් ගිහිල්ලා ඉදිරිපසත් ඒ විදිහටම අපිට ගන්න පුළුවන්. මම හතරස් හැඩයෙන් එන විදිහට තමයි මම යොදාගන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහට ඒක මහන්න. අයන් කරගත්තාම හරිම ලස්සනට එනවා. මහන්න කලින් අයන් කරත් කමක් නැහැ. කැමති විදිහට මහ ගන්න. ඉතින් මේ කර මහල ඉවරුණාට පස්සේ අත් දෙක තමයි මම මහන්නේ. බලන්න ලස්සනට එනවා අපිට. ඉතින් මේකේ කර අනවශ්‍ය විදිහට ඩීප් වෙලා නැහැ. අටහමාරක් උස කියන්නේ ඉදිරිපස කරට ගැළපෙනම උස. ඉතින් ඊට පස්සේ අපි
බයස් අතර කපාගත් අඟලේ පටි අත වටේට අල්ලගන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේකේ ඔගලන්ට අවශ්‍ය නම් පයිපින් එකක් විදිහටම නැතුව අතුල් පැත්තට හිටින විදිහට අල්ලගන්නත් පුළුවන්. එක පැත්තකට අඟල් 10ක්, ඒ කියන්නේ ඉදිරිපසට හා පිටිපසට අඟල් 20ක් හිටින විදිහට මම මේකේ පටිය අල්ලන් යනවා. ඉතින් අර කර ගහපු විදිහටම මේක ඔයාලට පුළුවන් ෆෝල්ඩ් රේකින් උනත් ලස්සන්ට අල්ලන් යන්න. ඉතින් බිස්නස් එකක් විදිහට කරනවා නම් ගොඩක් ලේසියෙන් මා ගන්න පුළුවන් සැහැල්ලු ගවුමක්. ඒ වගේම හුඟක් අය මේ වගේ ගවුම් අඳින්න කැමති. අපිට රෙදි අඩුවෙන් යන හින්දා මේකට යන වියදමත් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලිනන් මෙටීරියල් එකක් වෙළඳපොලේ 350ක් විතර වෙනවා. ඉතින් ඇත්තටම 350කින් කරගන්න පුළුවන් ගවුමක් හිතන්නකෝ. මම මේ පිටිපස්සට යොදන පටිය තමයි මා ගන්නෙ. අඟල් භාගයකට විතර පටියක් එන විදිහට අපිට පුළුවන් මේක මහා ගන්න. මහලා අපිට පුළුවන් ඒක හරව ගන්න. ඉතින් හරව ගන්න ආකාර කීපයක් තියෙනවා. මම මේකේ දිග නියනක් යොදාගෙන තමයි මේක හරවන්නේ. මේ වගේ නූලක් ඉදි කට්ටකට දාලා එහෙම හරවන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොඩි කූරකින් වගේ තමයි වැඩිපුරම මේ වගේ පටි හරවන්නේ. ඉතින් මේ විදිහට හරවගෙන මම මේ පටි දෙක දෙපැත්තට අල්ලගන්න අඟල් 13ක් විතර දුරින් 13 14ක් වගේ දුරකින් පුළුවන් අල්ලගන්න. ඒ කියන්නේ අත මුදුනේ සිට අඟල් 13 14ක් වගේ දුරකින් අල්ලගන්න. ඉතින් එහෙම අල්ලලා අපිට තියෙන්නේ සයිඩ් මහගෙන යන්න අඟල් 9ක් විතර මම තියනවා අතට. ඒ කියන්නේ අතේ උස විදිහට පපුව 42 43 44 වගේ කෙනෙකුට මේක අඳින්න පුළුවන්. සාමාන්‍ය මහත් අයට හරියන ඇඳුම් වෙළඳපොලේ ගොඩක් අඩුයි. ඉතින් මේ වගේ ගවුම මං හිතනවා ගොඩක් අයට ඒක ගැළපෙනවා. ඉතින් අපි මහල ඉවරයි බලන්න ගවුම. ඊට පස්සට මේ වගේ පටිය ගැට ගහන්න පුළුවන්. ඉතින් මේක අඳිනකොට මේ විදිහට තමයි. මහත කෙනෙකුට ගැලපෙනවා ගෙදරට අඳින්නත් ගමන් බිමන් සඳහාත් යොදා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි කර වැඩිපුර කැපිලා නැහැ බලන්න අත් යොදාපු කොටන් ගවුම.
ඉතින් මං ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගෙන් තවමත් මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න ඒ වගේම bell icon එකත් press කරන්න කියලා ඒ වගේම like කරන්න comment කරන්න share කරන්න Ini mage video kenar buat goda kisit jualan di suku dawasan.